सुबह उदय तनक मगे आलू हेमोटम गुडा कहे मगे इल्लर तिपुना लव बर्स ला हेमना दंबाजीस लागे बित्तर ऐतुले पेटाओ इन्ना वधे नेद्द कियला बलागन कोहमद एगेन वीडियो का केन कियला एक 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 यानी ए बित्तर अजीवीद हेमनेत नाम एक बित्तर जीवीद बलागन कोहमद कियला ඒ ලෝගේම මම අද වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ බිත්තර ජීවිද එහෙම නැත්නම් අජීවිද පලාගෙන කොහොමද යන වග. අපි කොහොමද ලව් බර්ඩ්ස් බිත්තර ජීවිද අජීවිද කියලා බලාගන්න විදිහේ මේ වීඩියෝ එක බලපුවාම ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේ වීඩියෝ එක අවසානයේ වටේක බලන්න එතකොට ඔයාලට පුළුවන් කුරුල්ලන්ගේ පිටර ඇතුලේ පැටව ඉන්නවද නැද්ද යනවක බලාගන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පාලා තියෙන රතු පාට බටන් ඔබලා subscribe කරලා ඊට හැවදී යන bell icon එක click කරලා අපේ video එකක් දාපුවාම ඔයගොල්ලන්ට notification එකක් ආකාරයෙන් ඒ video එක ගින්නවා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු video එකට. ඉස්සර වෙලාම කියන්න ඕන මේ වැඩේ ගොඩාක් පරිස්සමෙන් තමයි කරන්න ඕන. මොකද මේ බිත්තර සෙලවුණොත් ඒ බිත්තර වලට හානි වෙන්න පුළුවන් කමක් තියෙන නිසා. මම නම් කියන්නේ මේක කරනවා නම් ගොඩාක් පරිස්සමෙන් කරන්න ඕන. ඒක කරන්න අපිට ඕන වෙනවා ටෝච් එකක්, එහෙම නැත්නම් බල්බ් එකක්, එහෙමත් නැත්නම් ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එකෙන් මේ බිත්තර ජීවිද අජීවිද කියලා බලාගන්න පුළුවන්කම තියෙනවා. මම මෙන්න මේ විදියට ෆොටෝ එකක් දාලා තියෙන්නේ. අන්න ඒ විදියට තමයි يعني බිත්තරේ සොලවන්නේ නැතුව ගොඩාක් පරිස්සමෙන් ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එක උඩ තියලා බලන්නේ. ඒ කියන්නේ බිත්තරේ සාමාන්‍යයෙන් ඉතුරු පැටියෙක් ඉන්නවද, ඒ කියන්නේ බිත්තරය නරක් වෙලාද කියලා අපිට අන්නේ විදිහට තමයි බලාගන්න වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලව් බර්ඩ්ස්ලා කෙනෙක්ගේ නම් බිත්තර කොළු වෙන්නේ දවස් 21ක් පමණ යනවා. ඉතින් මම මේ ලව් බර්ඩ්ස්ලාගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක ගැන අනිවාර්යෙන් ඉදිරියේ වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක ඉක්මනට ඕන නම් මට පහල තියෙන කමෙන්ට් එකක් කමෙන්ට් සෙක්ෂන් එක වලට විවෘතයි. ඒකෙන් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේ වීඩියෝ එක ඉක්මනට ඕන නම්. හරි, අපි ඉතින් මේ වීඩියෝ එක කතා කරන්නේ මේ බිත්තරය ඇතුලේ ජී ඒ කියන්නේ පැටව ඉන්නවද නැද්ද කියලා වීඩියෝ එකනේ. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් පස්සේ අපි බලමු ඊළඟ වීඩියෝ එක ගැන. සාමාන්‍යයෙන් බිත්තරය ඇතුලේ පැටව ඉන්නවද නැද්ද කියලා බලාගන්න පුළුවන්කම තියෙන්නේ සාමාන්‍යයෙන් බිත්තරේ දාලා දවස් 15ක් පමණ පරණ බිත්තරයකින් අපිට හරියටම බලාගන්න පුළුවන් බිත්තර වල පැටව නිරෝගීව ඉන්නවද, එහෙම නැත්නම් මේ බිත්තර නරක් වෙලාද කියලා. මෙන්න මෙම ෆොටෝ දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ෆොටෝ දාලා තියෙන විදිහ බිත්තරේ ඇතුලේ රතු පාට කිඳි කිඳි, ඒ කියන්නේ නහර නහර වගේ තියෙනවා නම් ඒ බිත්තරේ ඇතුලේ පැටිය තාම හැදෙමින්, ඒ කියන්නේ වර්ධනය වෙමින් තියෙන කාලය තමයි, ඒ කියන්නේ ඒ රතු පාට අපේ ඇඟේ තියෙන නහර වගේ, ඒ කියන්නේ පැටියගේ රතු පාට ලේ වලින් ඒ පැටිය හැදෙනවා විදිය තමයි ඒ නහර වලින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මම ආය පාරක් කියනවා, මේක ගොඩාක් පරිස්සමෙන් තමයි කරන්න ඕන. තව එකක් මෙන්න මේ ෆොටෝ එකේ දාලා තියෙන විදියට බිත්තරේ පේනවා නම්, ඒ කියන්නේ ඇතුළ රතු පාට නැතුව සුදු පාටට තියෙනවා නම් හරියටම කියන්න බෑ ඒක. ඒ කියන්නේ බිත්තර ඇතුළේ පැටියෙක් ඉන්නවද
එහෙම නැත්නම් මේ විතරය කුණු වෙලාද නරක් වෙලාද කියලා අපිට හරියටම කියන්න බෑ. ඒක නිසා තමයි දවස් 15ක් වගේ පරණ බිත්තරයක් ගන්න කියලා කියන්නේ. අපිට හරියටම බිත්තරය ඇතුලේ පැටිය ඉන්නවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. බිත්තරේ බිඳින් දවස් 21ක් ගියාමනේ සාමාන්‍යයෙන්. ඒක නිසා සාමාන්‍යයෙන් 19 වෙනි 20 වෙනි දවසේ වගේ මේක අපිට හරියටම බලාගන්න පුළුවන්. මම මෙන්න මේ දාලා තියෙන ෆොටෝ දාලා තියෙන්නේ. අන්න ඒ විදිහට බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ හරියටම පැටිය ඉන්නවද, ඒ කියන්නේ විතරේ කුණු වෙලාද කියලා අපිට හරියටම බලාගන්න පුළුවන්. ඉතින් මං ආයෙ ආයෙ කියනවා ගොඩාක් පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන්න ඕන. ඉදිරියේදී ලව් බර්ඩ්ස්ලා ගැන මං වීඩියෝ සීරීස් එකක්ම ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා අපි කොහොමද ලව් බර්ඩ්ස් බිත්තර ජීවීද එහෙම නැත්නම් අජීවීද කියලා බලාගන්න විදිය ගැන පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. ඔයාලා දන්නේ නැති යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා මං ආයෙත් කියන්නේ, ඉතින් මේ වැඩේ කරනවා නම් ගොඩාක් පරිස්සමෙන් තමයි කරන්න ඕනේ. ඉතින් ඒ බිත්තරේ සෙලවුනොත් අනිවාර්යයෙන්ම ඒ බිත්තරේ ඒ කියන්නේ නරක වෙනවා, එහෙම නැත්නම් කුණු වෙනවා. ඒ නිසා මං ආයෙ ආයෙ කියන්නේ මේ වැඩේ කරනවා නම් ගොඩාක් පරිස්සමෙන් තමයි කරන්න ඕන. ඉතින් තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන රතුපාට බන් එක ඔබල සබ්ස්ක්‍රයිබ් කරලා ඊටහැව තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් විදියට ගෙනවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරලා ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඉතින් ඒ කියන්නේ මේ බිත්තර ජීවිත කියලා බලාගන්න ඔයාලා දන්නේ යාළුවෝ ඉන්නවනම් ඒ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් කුරුල්ල ගැන මේ වගේම වීඩියෝ එකකින් අපි හමුවෙමු. මේ SL Bird Worlds.